ඒ මහජන බලවේගය ආවේ බොහොම නවීන තාක්ෂණය හරහා සම්ප්‍රදායික විදියට නෙවෙයි. රැස්වීම් කතා කරලා පත්තරේ ලිපි ලියලා ටීවී එකේ කතා අපි වොයිස් කට් දීලා නෙවෙයි ආවේ සමාජ මාධ්‍ය හරහා. අද ඉන්ටර්නෙට් එක හරහා අද විප්ලවයක් ලංකාවේ ආරම්භලා තියෙනවා. අද ඒක නවත්තන්න බෑ කාටවත්. කවුරුවත් නොදන්න කණ්ඩායමක් හිටියා මේක දැනගෙන සමාජ මාධ්‍ය හරහා තුන්වෙනිදා නැගිටිනවා කියන එක. එතකොට හැමෝම හිතුවේ මොකද මේක සාර්ථක වෙන්නේ නැහැ. කවුරුවක්වත් දන්නේ නැහැ. මොනවා ජනතා විමුක්ති පෙරමුණේ කිව්වේ? දැන් ඔයක අයිවාරු ගන්නනේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කිව්වා මේක නායකෙක් නැහැ. මේක කවුද කියලා දන්නේ නැහැ. මේකට කිසිම සහයෝගයක් දෙන්න එපා කිව්වා. මොකද ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලන්ට විතරයි ලයිසම තියෙන්නේ මේ වැඩේ කරන්න කියලා. ඒගොල්ලෝ හිතුවේ ඒකයි. එතකොට මොනවද විමල් වීරවංශ කිව්වේ? මහ ලොකු අනිත් විප්ලවවාදියා. එයත් කිව්වා යන්න එපා. මේක අපි දන්නේ නැහැ කවුද කියලා. රනිල් වික්‍රමසිංහ කිව්වේ මොකද? එයත් කිව්වා යන්න එපා කියලා. එයා කොහොමත් එපා කියන එකනේ තියෙන්නේ අඬු විරුද්ධ ඒවා. එයත් කිව්වා. අපි විතරයි කියලා තියුනේ යන්න, සහයෝගය දෙන්න, ආශිර්වාද කරන්න, සහයෝගය දෙන්න, පාට බහින්න. මේ අඬුට විරුද්ධ. අපි හිතුවා අපේ ගෙවල් වලට හොයාගෙන එයි කියලා ආවේ නැහැ. දැන් ඇති මෙතන CID එකෙන් මාතෘ සාමාන්‍යයෙන් මම යන හැම තැනටම එනවා. මාව පිළි අරගන්න. ඉතින් මම මේ ඔක්කොම කියන්නේ ඒගොල්ලන්ට හොඳට අහගන්න, අහගෙන ගිහිල්ලා ඕන රාජපක්ෂගේ කනේ බැරනම් ඕන තැනක ගහගන්න මං කියන්නේ දේවල්. එතකොට ඒ නිසා මතක තියාගන්න මේ අරගලය ඇරඹුණා. මේ අරගලය දැන් ගියා. මොකද්ද අරගලයේ තේමාව? ගෝටා ගෝහෝම්, රාජපක්ෂ ගෝහෝම්. රාජපක්ෂලා එළියට බාගෙන. එතකොට ආණ්ඩුවත් එක්ක එක්කහු වෙලා පෝට්ටුවේ වුම් පටන් ගත්තා 225 එපා කියලා. එහෙම එකක් නැහැ. තමුන්නාසල බැලුවා නම් මේවා හොඳට බලාගෙන ඉන්නවා නම් අර තරින්දු උඩුවට ගෙදර රාවේසා අනිද්දා පත්‍රය කළා. දැන් වෙනම සයිට් එකක් කරන තමුන්නාසල දන්නවා. එයා පැහැදිලිවම කියනවා මොකද්ද මේ ගෝල් ෆේස් එකේ 225ට විරුද්ධව කවුරක් කතා කරන්නේ නැහැ. 225 යන්නේ කියලා කිසි එකෙක් කියන්නේ නැහැ මෙතන. හරිද? මේ එහෙම කතාවක් නැහැ. අපි පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන්නේ. මේ සටන ඉවර කරන්න වෙන්නේ අන්තිමට පාර්ලිමේන්තුවේ. අපි ඒක පිළිගන්නවා. ඒ දේශපාලන නායකත්වය දෙන්න ඕනේ. ස්වනන්ද දේහප්‍රිය එංගලන්ත ඉඳලා ලිව්වේ මොකද්ද ලංකා ඉනිස් එකේ? මේක කමන්නේ කොහෙන් හෝ මේ ආණ්ඩුවට විරුද්ධව සටන පටන් ගත්තම අපිට ප්‍රශ්නයක් නැහැ. කවුද නායකයෝ, කවුද සංවිධානය, ඒවා අපිට ප්‍රශ්නකුත් නැහැ. හැබැයි මේක අතරමඟදී මෙහෙවන්න වෙන්නේ දේශපාලන නායකින්ට, දේශපාලන නායකත්වයට. දැන් අද ඒගොල්ලෝ පිළිගන්නවා. ඒගොල්ලෝ 75%, 75% අතර ඉන්න කට්ටිය, ඒක සංවිධායක කට්ටිය, මේක දේශපාලන නායකත්වයකින්, දේශපාලඥයෝ මේක නායකත්වය දෙන්න ඕනේ කියලා පිළිගන්නවා. එතකොට දැන් අපි ගේනවා ඒ අරගලය පාර්ලිමේන්තුවට. හරි, ඒක පාර්ලිමේන්තුවට ගේනවා. දැන් වෙනදා අපි මේ වගේව සරම් කරන්නේ නායකයෝ කරනවා, නායකයෝ මිනිසුන්ට එන්නේ කියනවා. ඒ නායකයින් කියන කතාවට තමයි මිනිස්සු එන්නේ. අද එහෙම එකක් නැහැ. අද මිනිස්සු එනවා, මිනිස්සු නායකයින්ට කියනවා දැන් නායකත්වය ගන්න කියලා. එහෙම තමයි මේකේ නායකත්වය එන්නේ. එතකොට දැන් අපි මේක ඇතුලේ මේව කරා. දැන් මේකේ බලපෑම පේනවද? අද 65ක් අද ආණ්ඩුවේ කට්ටිය ස්වාධීන වෙලා. උන්ට ඉන්න බෑ ආණ්ඩුවල. උගේ ගෙවල් වටලනෝ. අද අන්තිමට හාමුදුරුවෝ කිව්වා මේකට විරුද්ධව ඡන්දය දීලා දාපු එකාට පන්සල් එන්න දෙන්නේ නැහැ. සංඝාජ්ජාවක් පරණවනවා. හරි. එතකොට අද මිනිස්සු කියනවා මේකට විරුද්ධව ඡන්දය දීලා තොපිලා එන්න එපා ගමට. මේක තමයි මහජන බලවේගය කියන එක. අද ඒ මහජන බලවේගය ආවේ බොහොම නවීන තාක්ෂණය හරහා. සම්ප්‍රදායික විදියට නෙවෙයි. රැස්වීම් කතා කරලා පත්තරේ ලිපි ලියලා ටීවී එකේ කතා අපි වොයිස් කට් දීලා නෙවෙයි ආවේ සමාජ මාධ්‍ය හරහා. හරිද? ඉන්ටර්නෙට් එක හරහා අද විප්ලවයක් ලංකාවේ ආරම්භලා තියෙනවා. හරිද? ඒක නවත්තන්න බෑ කාටවත්. ඒක නවත්තන්න නොයෙක් විදියට හිතුවා. හිතුවා හති වටීමේකට, අමාරු වීමේකට. නෑ, ඒක යනවා දිගටම. ඒක යනවා දිගටම. හරි, අලුත් අවුරුද්දේ දවසේ හිතුවා මේක අද අලුත් අවුරුද්දේ දවසේ 50,000කට වඩා ආවා. හොඳේ 50,000කට වඩා. මට කිව්වා හාල් කිලෝ මේ නෑ මේ හාල් කිලෝ 5000ක් හැමතිතුමා උයන්න අපිට ඕනේ ඒ ටික ලෑස්ති කරන්න 5000ක්. මං ඇහුවා ඔච්චර එයිද කියලා මටත්. හොඳේ අන්තිමට මං ගියා එහෙම නෙවෙයි ඉස්සර ලෑස්ති කරන්න 5000කට ගිරිබත්. ඒ විතර තමයි ලෑස්ති කරේ. හොඳේ හාල් කිලෝ 5000ක් කියන්නේ කීයක් කන්නද? හොඳ ඒ කී දෙනෙකුට කිරිබද්ද? එතකොට මට මං ඊට පස්සේ හිල්ටන් එකට කතා කරලා මං ගත්තා කොච්චරක් හාල් ඕනද, කොච්චරක් ලූණු ඕනද, කොච්චරක් දෙහි ඕනද, ඈ ඔය මේ මිරිස් කෑලි කිලෝ කීයක් ඕනද කළා. මං ඒගොල්ලන්ට දීලා ඒ විදිහට හදලා අන්තිමට
කොම්පැනි බාරගත්තා ඒ ටික හදලා එවන්න කොම්පැනි ලංකාවේ ප්‍රසිද්ධිය ඒගොල්ල බාරගත්තා අද පෙරේරන් සංසකේ ඇවිල්ලා කෑම බෙදනවා තමන්ගේ පෙරේරන් සංසකේ වෑන් එකේ ඇවිල්ලා අද සියලුම සමාගම් ජෙට් වින් එක එතකොට ජෝන් කීල්ස් එක එතකොට හේමාස් එක එතකොට අන්තිමට සොෆ්ට් ලොජික් මෙයාගේම ගුවන් සේවයේ සභාපතිගේ සොෆ්ට් ලොජික් එක බවා අද නිවේදනය නිකුත් කරලා තියෙනවා මේකට මේ 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 අරගලේ සාධාරණයි මේකට විසඳුම් දෙන්න කියලා වෙන කරන්න දෙයක් නැහැ ඒගොල්ලන්ට එතකොට අද මුළු ලෝකෙම අද බලන්න මෙවැනි අරගලයක් ලෝකෙ කොහෙවත් නැතිලා මතක තියාගන්න මේ තරම් ලෝකේ විවිධ රටවල් වල ප්‍රධාන නගරවල තම රටේ මිනිස්සු ගිහිලා පෙළපාලි ගිය කිසිම අරගලයක් උනේ නැහැ මතක තියාගන්න කිසිම අරගලයක් උනේ නැහැ ඒ කියන්නේ අද දැන් අද මාට කතා කරා අදත් කොහෙද එංගලන්තේ මට කිව්වා එඩින්බර්ග් වල අදත් පෙළපාලි ඊයේත් පෙළපාලි දැන් ගිය සතියේ මගේ නෑදෑයෙක් කතා කරලා කිව්වා මැන්චෙස්ටර් පෙළපාලියට ගියා එයා මට කිව්වා රයිතයියා මේ යුද්ධ දිනපු වෙලාවයත් මෙච්චර සෙනගක් නැහැ කිව්වා ඇයි මේක හැම මිනිහගේම ටෙලිෆෝන් එකට යනවා මේ දවසේ මේ වෙලාවට එන්න කියලා හරි හිතාමත්ම සාර්ථක ක්‍රමයක් එතකොට ඒ නිසා අද අපි බාර දීලා තියෙනවා මේ ආණ්ඩු එලවන්න අපේ කොන්දේසි තියෙනවා ආණ්ඩු පක්ෂයන කට්ටියට ඒගොල්ලන්ට ඕනේව කරන්න බෑ එතන කොටසක් ඉන්නවා ගෝඨාභයත් එක්ක ෂේප් වෙලා මෙතන කරන්න විමල් විරවන්සලා ඒවට අපි ඉඩ දෙන්නේ නැහැ අපි කරන්නේ අපි කිව්වේ අපි විශ්වාස භංගය අපි අස්වන් කරනවා දැන් ඒකේ අවසාන කෙටුම්පත් ඊ අපිට දුන්නා අපි තීන්දුව කරගත්තා ඒ කෙටුම්පත හරි ඔය ඔක්කොම විස්තර ඕනේ නැහැ අපිට කෙටුම්පත හරි මේකට විරුද්ධව ඒතකොට දැන් අපි පටන් අරගන්නවා ඒගොල්ලොත් අස්වන් කරනවා දැන් හරි අපිට 113 ඉතාමත්ම පහසුවෙන් තියෙනවා එතකොට ආණ්ඩුව ඉවරයි එතකොට මහින්ද රාජපක්ෂ අද පිළි අරගෙන තියෙනවා බහුතරය පෙන්නුවොත් මම යනවා කියලා ඊයේ චණ්ඩිපාට පෙන්නුවා එයාගේ ඇමතිවරයි කෙනෙකුට ඔළුව අමාරු තියෙනවනේ තමන්ගේම මිනිස්සුගේ එයා කැඳවනවා එයාට සහයෝගය දෙන කට්ටිය මන්ත්‍රීවරු වෙන්නේ කියලා කැඳෙව්වාම ආණ්ඩු පක්ෂය කැඳෙව්වාම ආවේ කීයද 88යි හිටියේ කී දෙනාද 157යි 88යි කියන 70ක් නැහැ නේද මේ වගේ එකට හැම මිනිහම එනවනේ ඇවිල්ලා අස්සම් කරලා යනවනේ සහයෝගය දෙනවනම් 88යි ඉතින් එතකොට මේ තරම් තත්වයකට අද වැටිලා තියෙනවා අද මන් දන්නවා මේ පැත්තේ ඉන්න දේශපාලඥයෝ එයාගේ ඒගොල්ලන්ගේ ප්‍රධානම කට්ටිය මට කතා කරලා කිව්වා ඒගොල්ලෝ කිව්වයි කියලා අපේ දේශපාලනේ බං ඉවරයි ආපහු අපිට තරම් කරන්නට බෑ අපි දේශපාලනේ අපේ ගමන ඉවරයි ප්‍රාදේශ සභාවේ අපේ සභාපතිලා කියලා තියෙනවා ආපහු තරම් කරන්නේ නැහැ පෝට්ටුවේ මන්ත්‍රීලා ඔක්කොම තීන්දුව කරලා තියෙනක තරම් කරන්නේ නැහැ තරම් කරන්න බෑ ගෙවලට ගියොත් ගුටි කනවා මේ වගේ තත්වයකට අද බලන්න මේ මේක මේවා මේ මේ අපරාධ කරාම අවසානයේදී දේශපාලන අපරාධ කරාම රටකට අපරාධ කරාම මේක බූමරංගයක් විදිහට එන හැටි එතකොට අද අපි අනිත් සැසිවාරයේදී අපි විසාත බංගේ ඉදිරිපත් කරනවා එතකොට ආණ්ඩුව ඉවරයි එතකොට තියෙන එක තමයි අපිට ආණ්ඩුවක් පිහිටවන්න සියලු පක්ෂවල අපි හැබැයි කියලා තියෙනවා අපිට එක කොන්දේසියක් තියෙනවා අපි මේ ගෝඨාභය යටතේ ආණ්ඩු කරන්න ලෑස්ති වෙන්නේ නැහැ අපි දන්නවා ජනාධිපති බලතල යටතේ කළ වැඩක් නැහැ ඒ නිසා ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට ඕනේ අන්නේ කොන්දේසියට එකඟ වෙනවා නම් විතරයි අපි ආණ්ඩුවට එන්නේ ඒක පැහැදිලිව අපි කියන්න ඕනේ. අපි එක එකගෙන් ගිහිලා නිකන් විහිළුකාර ආණ්ඩු හදන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා නැත්තම් ඒගොල්ලන්ට ආණ්ඩු කරගන්න අපි සහයෝගය දෙනවා. එහෙමයි අපි කියන්නේ. ඊට පස්සේ දැන් තුන්වෙනි කාරණා තමුන්නාසලට තියෙන වැදගත්ම දේ. දැන් මේ ආණ්ඩුවෙන් තමුන්නාසලගේ ප්‍රශ්න විසඳනවා. අපිට ආවම මැජික් පෙන්වන්න බෑ. හැබැයි අපි තමුන්නාසලට එකක් තියෙනවා. මම පක්ෂයට යෝජනා කරපු දේ තමයි අපි මාසයක් ඇතුළතදී තුන් වේල කන්න මිනිසුන්ට දෙන්න ඕනේ හැම මිනිස්යරම හැම දුප්පත් ගෙදරකම ඉන්න මිනිසුන්ට තුන් වේල කන්න දෙන්න ඕනේ ඒ සඳහා ඉතාමත් සහනදායි මිලට ආහාර ද්‍රව්‍ය අඩු ගානේ 7ක් හෝ 8ක් මට පිළිබඳ 20ක් යෝ කියලා තියෙනවා 8ක් අඩු ගානේ ලෑස්ති කරගන්න කියලා එතකොට 8ක් ආහාර ද්‍රව්‍ය හැමෝම පාවිච්චි කරන සාමාන්‍ය මිනිහා පාවිච්චි කරන ආහාර ද්‍රව්‍ය සල්ලිකාරයෝ ඊට වඩා කන්න ඕන නම් ඒවා ඔය රාජපක්ෂගේ මිලට කාපු ආවේ. අපේ මිලට අපි කන්න දෙනවා අඩු ගානේ ආහාර ද්‍රව්‍ය 8ක්. ඒක අපි ගේමු හාලු, පාන්, පාන් පිටි, එතකොට සීනි, එතකොට මොනවාද පරිප්පු ටිකක්, සැමන් ටිකක් ඇතිනේ. අපිට බෑ කෙලවල්ලයි, තෝරයි ඔක්කොම දෙන්න. හරි. මූලික දේවල් අපි දෙන්නම්. එතකොට කන්න. කිරිපිටි ටික ඉතාමත්ම සාධාරණ මිලට අඩු මිලට දරුවන්ට කිරිපිටි ටික දෙන්න.
මං අදත් කිව්වේ නැත්තම් මේ රටේ විශාල මන්දපෝෂණයක් ඇති වෙනවා. විශාල මන්දපෝෂණ. මොකද මම ත්‍රිපෝෂ දුන්නා මුළු රටටම 74යි දීලා තියෙනවා. මම 100%ක්ම දුන්නා. ඒ ත්‍රිපෝෂ වැඩපිළිවෙල ඉවරයි. ඒක කර්මාංශාලාවත් වැහුවා. බඩේිනු ගෙන්න බැරුව. එතකොට අපේ ආණ්ඩුවෙන් දුන්නා ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල ඒකත් ඉවරයි. එතන කෝ පෝෂණේ දුප්පත් මිනිසුන්ට. පෝෂණේ නැහැ. දරුවන්ට කෝ. කිරිදෙන අම්මලාට, ගැබිනි අම්මලාට නැහැ. ඒ නිසා අපි කිව්වේ මේ කිරිපිටි ටික දෙන්න ඕනේ. බෙහෙත් ටික එදා වගේම අපව පාලනය කරලා දෙන්න ඕනේ. බෙහෙත් ටික. එතකොට ගෑස් ටික දෙන්න ඕනේ උයුම් පිහුම් කරගන්න. එතකොට ඉන්ධන මේ ඩීසල්, භූමි තෙල්, පෙට්‍රල් ඔය ඔක්කොම ටික. මෙන්න මේ ටික අපි දෙනවා තමුන් නාසලට.